හරි ඔබතුමත් හොඳ උගත් මනුස්සයෙක්නේ. වටවහගෙන වාඩි වෙන්න. හරි හරි ඔබතුමත් හොඳ උගත් මනුස්සයෙක්නේ. වටවහගෙන වාඩි වෙන්න. හරි පාර්ලිමේන්තුවේදී තිත්ත කුණුහරපයක් කියවුන අධ්‍යාපන අමාත්‍යවරයා ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඊයේ හෙවත් පෙබරවාරි 23 වනදා දිනේදී බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිසරයේදී සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් තමාට අපහස වන අන්දමින් අසභ්‍ය වචන භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසින් කතානායකවරයාට ලිපියක් කියවමු කර තිබෙනවා. හරි ඔබතුමත් හොඳ උගත් මනුස්සයෙක්නේ. වටවහගෙන වාඩි වෙන්න. හරි. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍යවරයාගේ වචන භාවිතයේදී තමාගේ වරප්‍රසාද කඩ වූ බැවින් මෙම සිද්ධිය වරප්‍රසාද කමිටුවේදී විභාග කරන ලෙසයි. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී සජීවීව පාර්ලිමේන්තුව නැරඹූ අය සහ ඊට අදාළ වීඩියෝ දර්ශන නැරඹූ අය අතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඇතිවන ආකල්පය කිබඳු එකක් දැයි ඇය කතානායකවරයාගෙන් විමසා සිටින අතරම මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධ වීඩියෝ සමාජගත වී ඇති බැවින් තමා මවක සහ කාන්තාවක ලෙස දැඩි අපහසුතාවයට පත් වූ බවයි. තුමත් හොඳ උගත් මනුස්සයෙක්නේ. වටවහගෙන වාඩි වෙන්න. මම අහන්නේ ඒ ආපු නිලධාරීන් හඳුනා ගන්න CCTV කැමරා දර්ශන තියෙනවා. ඒකට ඉඩ දෙන්නකෝ. ඒවා පරීක්ෂණ කරලා ඒ අයට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න ඔබතුමා කටයුතු කරනවද කියලා මං ඇහුවේ. වාඩි වෙන්න ඔබතුමා කටවහගෙන. හරි ඔබතුමත් හොඳ උගත් මනුස්සයෙක්නේ. වටවහගෙන වාඩි වෙන්න. හොඳයි ඉතින් කොහොම හරි අපේ රටේ අධ්‍යාපන ඇමතිම පාර්ලිමේන්තුවේදී කාන්තාවකටම කියන මේ කතාව ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.